ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල කොවිඩ් 19 වෛරසයේ වැඩිම බලපෑම කොළඹ නගර සීමාවට පසුගිය දින 5 ඇතුළත කොළඹ දිස්ත්‍රික්කෙන් රෝගීන් 1083ක් රජයේ වෛද්‍ය නිලධාරීන් කියයි මෙරට समस्त කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 15700 ඉක්මවයි සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 11000 පසු කරයි දීපවාලී උත්සවයේ නිවසට සීමා කරන්න සෞඛ්‍යංශ සහ ආරක්ෂකංශ ඉල්ලයි දීපවාලී වෙනුවෙන් සෞඛ්‍ය උපදේශ මාලාවකුත් නිකුත් වෙයි විදේශගත ශ්‍රී ලාංකිකයින් යලි ගෙන්වා ගැනීම ලබන සතියේ සිට අදත් ඩ්‍රෝන යානා මගින් නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් අත්අඩංගුවට කොරෝනා මරණ ගැන අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සොයා පොලිස් පරීක්ෂණ කොරෝනා උණුසුම් කළ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවට ආ උගතුන් අද වහලුන් බවට පත් වෙලා අශෝකගෙන් චෝදනා කොරෝනා නිසා ආර්ථිකයට බලපෑමක් තිබුණත් රට පවත්වාගෙන යන්න රජයට පුළුවන් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කියයි ප්‍රතිවෙන් දේශීය පුවත් අද දිනේ තුල කොරෝනා ආසාදිතින් 378 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටවකු සැදී බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 11031 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර බිඩුවන්ගොඩ කොවිඩ් පොකුර මේ වන විට 12000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 12 දෙනෙකු කොරෝනා ආසාදිතින් බවට හඳුනාගෙන තිබුණා. ඒ අනුව බන්ධනාගාර ආශ්‍රයෙන් මෙවන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිතින්ගේ සංඛ්‍යාව 172ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. සිර කඳවුරුවල සිටින පුද්ගලයන් ගත්තාම විශේෂයෙන්ම ආරක්ෂාවක් සැපිය යුතු ස්ථානයක් ඒ නිසා ඔවුන්ට විශේෂම ස්ථාන මේ රෝගීන් සඳහා හඳුනාගත් ස්ථානවල අතමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන මේ අවස්ථාවේදී පිහිටවල ඒ තැන්වල ඔවුන්ව පිටත් කර හැර තියෙනවා බන්ධනාගාර තුලත් සිරකරුවන් නිතර නිතර මිශ්‍ර වීම වැළැක්වීම ඒ වගේම උසාවි වලට සමහරලාට යන්න සිද්ධ වෙනවා ඒව අවම කිරීම සහ අවශ්‍ය විදියට දුරස්ත ක්‍රම ભેද වගින් ඔවුන්ව උසාවි හමුවට පැමිණවීම වගේ දේවල් මේ අවස්ථාවේදී සිදු කර හිනිතුම පොලිසිය ස්ථානාධිපතිවරයා ඇතුළු 16 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. හිනිතුම පොලිසිය මගින් අත්අඩංගුවටගත් සැකකරුවන් 2 දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස හඳුනා ගැනීමෙන් පසු එම පියවරගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඊයේ දිනදී මෙරටින් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 373 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අතුරින් සිව් දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි අයවලුන් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දිනේදීත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති කොළඹ දිස්ත්‍රික්කයෙන් එම සංඛ්‍යාව 271ක්. මෙවන විට බස්නාහිර පළාතෙන් ඔබට රෝගීන් වාර්තා වීම තාමත්ම අවම ප්‍රමාණයක තමයි තියෙන්නේ. ඉදිරියේදී තවදුරටත් අපි සිදු කරන PCR පරීක්ෂණවලින් ඒ වගේම කොළඹ මහනගර සභා සීමාව තුළ පනවා ඇති තෝරාගත් ප්‍රදේශ හුදකලා කිරීම තුළින් මේ රෝගය මනාව පාලනය කිරීමට හැකි වේය අපි විශ්වාස කරනවා. එත් සමග මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් සහ පැලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 12226ක් ලෙසයි. ඉන් පුත්කලින් 3106 දෙනෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයින් වන අතර පුත්කලින් 9120ක් අයත් වන්නේ පැලියගොඩ මත්ස්‍ය වෙළඳසල ආශ්‍රිත පොකුරටයි. කාතන්කුඩි නගර සභා බල ප්‍රදේශයේ නිරෝධායනයට ලක්වමින් සිටි රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවය කරන නිලධාරීන් 106 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු මඩකලපුව කාතන්කුඩි හිස්බුල්ලා ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. දියතලාව කහගුල්ල ප්‍රදේශයේ කුඩා ඇඟලුම් කම්හලක සේවය කරනු ලබන බණ්ඩාරවෙල වටගමුව ප්‍රදේශයේ කාන්තාවක් සහ බණ්ඩාරවෙල මහ උල්පත ප්‍රදේශයේ කාන්තාවක් කොවිඩ් 19 ආසාදිතයින් බවට අද උදැසන තහවුරු වුණා. අදාළ කාන්තාවන් 2 දෙනා සේවය කළ කුඩා ඇඟලුම් කම්හලේ හිමිකරුටද පසුගිය දා කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී තිබූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. පින්නවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ පුත්කලින් 32 දෙනෙක් ඊ සහ අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. අදාළ පුත්කලින්
කොළඹ ගම්පහ සහ කලුතර යන ප්‍රදේශවල පදිංචි කරුවන් පවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. අපිට දැනට මෙතෙන්ට යොමු කරන්නේ රෝග ලක්ෂණ නොපෙන්වන PCR පරීක්ෂණයෙන් පොසිටිව් වෙලා තියෙනවා. නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් ලෙවල් 1 ප්‍රතිකාර මධ්‍යස්ථානයක විදිහට තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව ජපානයේ නරීටා හි රැඳි සිටි ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකු අදාළියම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. ගුවන්තොටුපළේදී සිදු කළ PCR පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව ගුවන්මගින් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර තිබෙනවා. මෙතර විදේශගත ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් විශේෂ සැලසුමකට අනුව කණ්ඩායම් වශයෙන් ගෙන්වා ගන්න බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. කොරෝනා දෙවන රැල්ල ආරම්භ වීමත් සමග විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම තාවකාලිකව නතර කෙරුණා. गत वो पैविसी हतरे बैडिम कोरोना आसादितीन सहा मरण संख्यावक अमेरिकावेन वार्ता भी तेपनवा यारो गत वो पैविसी हतरे अमेरिकावेन नवा आसादितीन एक लक्ष्य पनास नवदहस हद्से असूतुनक वार्ता भी यदि आतर यानो इरटे समस्त आसादितीन की संख्याव देखुने एक कोटी असू है लक्ष्य नवदहस नवसी पनास नवयाकले साई दैनिक मरण इदहस एकसी हतरिस एकक समग मुलु मरण संख्याव देलक्ष्य हतरिस अटदहस पांसियतिस नवयाकले सरहन्वना නවසීලන්තයේ තුල නැවතත් COVID-19 වෛරස ව්‍යාප්තියක් හටගෙන මේ අවදානමක් මත වී තිබෙනවා. එරට ඕක්ලන්ඩ් සහ වෙලින්ටන් යන නගරවලින් ආසාදිතයින් 3 දෙනෙකු මෙවැනි විට වාර්තා වී ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටද පියවරගෙන තිබෙනවා. වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් නවසීලන්ත ආග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් විසින් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි විදේශ මාධ්‍ය ප්‍රකාශ කළේ. පසුගිය දින පහ ඇතුළත පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතින් 1083ක් වාර්තා වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලංකාවේ වර්තමාන තත්ත්වය තමයි අපි යම් අවදානම් සහගත සහ ඒ වගේම යම් සංකීර්ණ තිබුණට වඩා සංකීර්ණ තැනකට ඇවිල්ලා තියෙනවා කියන එක තමයි අපිට පේන්නේ. මේ මිනුවන් ගොඩින් ආරම්භ වෙච්ච ඊට පස්සේ පෑලියගොඩට ව්‍යාප්ත වෙච්ච මේ පොකුර 12000 සේ සීමාව ඉක්මවලා තියෙනවා. එතකොට මේ 15000ක් වාර්තා වෙනකොට 5000කට අඩු ගාණක් තමයි රෝහල් ගත වෙලා ඉන්නේ. ඒක අපේ පද්ධතියට කරගෙන ධාරිතාවත් එක්ක අපි ඉස්සරහට යන්න අබ්ලබු ජයග්‍රහණයක් විදිහට අපි දකිනවා. අපිට පහුගිය සතිය වගේ කාලය තුල අපි දකින විශේෂම ලක්ෂණය තමයි අපේ කලින් ප්‍රධාන අවධානය යොමු වෙලා ගම්පහ දිස්ත්‍රික්කයේ අවධානයෙන් අපි ගම්පහ තරමක් ඈත් වෙලා කොළඹ දිස්ත්‍රික්කයට අවධානම ප්‍රධාන වශයෙන්ම කේන්ද්‍රගත වන ස්වභාවයක් අපි දකිනවා. පහුගිය දින පහ විතරක් ඇතුළත අපිට කොළඹ දිස්ත්‍රික්කයෙන් විතරක් රෝගීන් 1083ක් වාර්තා වීම හරහාම ඉතාම පැහැදිලි පණිවිඩයක් කියවෙනවා. සමස්ත කොළඹම අවධානම් කියලා මේකෙන් අදහස් වෙන්නේ නැහැ. ප්‍රදේශ කිහිපයක තමයි මේ අවධානම තියෙන්නේ කියලා අපිට මේ සංඛ්‍යා ලේඛන අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙනවා. කොළඹ නගර සභා සීමාව ඇතුළත දවසකට රෝගීන් 200කට වැඩි ගාණක් දෛනිකව වාර්තා වෙන ස්වභාවයක් අපි දකිනවා. ප්‍රධානම අවධානම තැන තමයි කොළඹ නගර සභා සීමාව. දැනටත් අපි ඒක අඳුනගෙන වැඩි PCR ප්‍රමාණයක් පරීක්ෂණ ප්‍රමාණයක් කොළඹ නගරයට ලබා දීලා තියෙනවා. ඒ අනුව තමයි මේ අවධානම තක්සේරු කරමින් නගරය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කරගැනීමේ උත්සාහයක අපි මේ වෙනකොට නිරත වෙලා ඉන්නේ. COVID-19 වෛරසය සඳහා භාවිත කළ හැකි එන්නතක් ජනතාව සඳහා ලබා දීමට තවත් මාස 6ක පමණ කාලයක් ගත වනු ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තියෙනවා රැපිඩ් ඇන්ටිජන් කට්ටල දෙකක් සුදුසුයි කියලා. රැපිඩ් ඇන්ටිජන් කට්ටල දෙකක් නෙවෙයි ගණනාවක් ලෝකේ නිෂ්පාදනය වුණා. බොහෝ දේවල් වල එන ප්‍රතිඵල වැරදි. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනවා දෙකක්. ඒ දෙකේ කට්ටල අපිට ලැබිලා තියෙනවා. නමුත් ඒ පරීක්ෂණයක් වුණත් අපේ රටේ කොයි වගේ තත්ත්වයන් වලදීද එය සාර්ථක වෙන්නේ, කොයි වගේ කණ්ඩායම් වලටද මේ තවම එකම වැක්සින් එකක්වත් එන්නතක්වත් ජනතාවට පොදුවේ ලබා දීම සඳහා තත්ත්වයට අවදියට පැමිණිලා නැහැ. එහෙම වැක්සින් නම් තාම එන්නතක් බලාපොරොත්තු වෙන්නේ තව මාස 6ක්වත් ගත වෙයි කියලා, නැත්නම් 2021 මැද භාගයේ වෙයි කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය වගේම අනිත් නිෂ්පාදන ආයතන හැමතැනකම ඇස්තමේන්තුව තියෙන්නේ. නමුත් ඒ එන්නත එනකොට අපිට සූදානමක් තියෙන්න ඕන මේ විශාල ජනකායකට කෙටි කාලයක් තුලදී ඒ ලබා දීමට, ඒ පවත්වාගෙන යාමට අවශ්‍ය ශීත දාමය පවත්වාගෙන යාම, ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීම, ඒ වගේ දේවල්.
ඒ අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතුළත්ව සකස් කරපු කොවැක්ස් ෆැසිලිටි කියලා ආයතනයක් තියෙනවා සංවිධානයක් තියෙනවා ඒ සංවිධානය තුලින් මේ රටේ ලෝකයේ හැම රටකම අවම වශයෙන් 120% ජනතාවට මේ එන්නත ලබා දීම සඳහා කටයුතු කරමින් පවතිනවා ඉතින් ඒක ලබා දීම දැම්ම සිද්ධ වෙන්නේ නැහැ එන්නත ලැබෙන්න ඕන එන්නත අවේලබල් නැත්නම් ඒ එන්නත ලෝකයේ නිෂ්පාදනය පටන් ගන්න ඕන තාමත් තියෙන්නේ හැම එන්නතක පරීක්ෂණ මට්ටම कोविड धानवे आसादित मृतदेह हेन्दल अभी अल्लन करण करण कटियत कारण वल्दी अब किसी पुद्गले आसादीते क्वेन्न बुलवा एवगे मे अवस्थावे वैद्य विद्यात्मक निर्देश හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධාරණ නීති උල්ලංඝනය කරන පුද්ගලින් අත්අඩංගුවට ගැනීම සඳහා ඩ්‍රෝන යානා යොදා ගනිමින් සිදු කරන මෙහෙයුම් අදත් ක්‍රියාත්මකයි හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව සංචරණ සීමා උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ඩ්‍රෝන හා හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් සිදු කිරීමට ඊසිට පියවර ගෙන තිබෙනවා ඒ ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකාබද්ධව සිදු කරන විශේෂ මෙහෙයුමකට අනුවයි ඒ අනුව අද දිනත් එලෙස සංචරණ සීමා උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා හෙලිකොප්ටර් යාන ඒ වගේම ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් ඊයේ දිනේදී පුද්ගලයන් 15ක් අත්අඩංගුවට ගනු ලැබුවා අද දිනේ මෝදර කොළඹ උතුර ප්‍රදේශය වගේම ගල්කිස්ස හොරණ ප්‍රදේශ ගුවනින් ආවේශණයට ලක් කරා නමුත් අද දිනේදී අපිට පුද්ගලයන් 7 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා ඒ අනුව ඊයේ දිනේදී සහ අද දිනේදී මෙම ඩ්‍රෝන සහ හෙලිකොප්ටර් යොදාගෙන කරන ලද මෙහෙයුමේ ප්‍රතිඵලයක් හැටියට සංචාරන සීමාවන් වලට බලපාන හුදෙකලා ප්‍රදේශවලට බලපාන නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කළ 22 දෙනෙක් ඊයේ සහ අද දිනේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආරක්ෂා පනත යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා බස්නාහිර පළාතින් පිටවීම සම්බන්ධයෙන් වන නිරෝධායන නීතිය තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා පොලිසිය පවසන්නේ අධිවේගය සහ බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවල පොලිස් ආරක්ෂාව දැඩි කර ඇති බවයි බස්නාහිර පළාතෙන් පිටව ගිය පුද්ගලින් සොයා විශේෂ මෙහෙයුමක්ද මේ වන විට ක්‍රියාත්මක වන අතර එලෙස නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බස්නාහිර පළාතෙන් පිටව ගිය පුද්ගලින් සිටින ස්ථානයේම දින 14ක නිරෝධායනට යොමු කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා එමෙන්ම නිරෝධායන කාල සීමාව අවසන් වූ පසු ඔවුන්ට රෙහිව නීත්‍යානුකූලව පියවර ගන්නා බවයි පොලිසිය පවසන්නේ මේ අතර මුහුණු ආවරණ නොපැළඳ සමාජ දුරස්ථභාවයේ පවත්වා නොගනිමින් කටයුතු කළ පුද්ගලයන් 180ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ගත වූ පැය 24ක කාලය තුල පුද්ගලයන් 18 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා කොරෝනා වෛරසය ආසාදනය වී මාර්ගවල ඇදවැටී පුද්ගලයන් මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පුද්ගලයන් සොයා විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ලංකාවේ මේ වන විට කොවිඩ් මරණ සිදු වී තිබෙනවා එකම එක අවස්ථාවක පමණක් යාචකෙක් මහා මාර්ගයේදී මිය ගියා කොවිඩ් ආසාදිත තත්වයෙන් මරණයක් හැටියට වාර්තා වුණා නමුත් දැන් 40 ගණනකට ආසන්න මේ මරණ වලින් එම මරණය පමණයි මහා මාර්ගයේ පුද්ගලයෙක් මිය ගියේ ඔහුත් යාචකයෙක් නිසා ඒ ආකාරයට කොවිඩ් ආසාදිත තත්වයෙන් මිය ගියේ නමුත් විවිධ මාධ්‍ය ජාලාවල වෙබ් අඩවිවල සඳහන් කර තිබෙනවා පින්තූරත් සමගින් රටේ විවිධ ස්ථානවල මහා මාර්ගයේ කොවිඩ් ආසාදිතයින් මිය යන බවට මේ ගැනත් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා අපි නිරන්තරයෙන් සඳහන් කරනවා මීට පෙර අවස්ථාවෙදිත් පුද්ගලයන් 1000 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනීමට සිදු වුණා විවිධ ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට අදාළව ඒ වගේම අසත්‍ය ප්‍රවෘත්ති බෙදා හැරීමට අදාළව අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මෙවැනි ආකාරයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඒ වගේම රටේ අපරාධ යුක්ති ක්‍රමයට අදාළ වන ආයතන වලට යම් ආකාරයකින් ද්වේෂයක් ඇති කරන ප්‍රවෘත්ති තියෙනවා නම් එවැනි ප්‍රවෘත්ති ශ්‍රියා කිරීමෙන් බෙදා හැරීමෙන් ෆෝවර්ඩ් කිරීමෙන් වළකින ලෙස සියලු දෙනාගෙන් බෙවර දීපවාලි උත්සවයේ සැමරීමේදී වතුකරේ ජනතාව සහ හින්දු ප්‍රජාව අතර කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා දමිල ජනතාව මහත් බැතියෙන් සමරන දීපවාලි උත්සවය මෙවර නොවැම්බර් 14 වනදාට යෙදී තිබෙනවා
මෙවන විට රටේ පවතින COVID-19 වෛරස ව්‍යාප්තියත් සමගම අපේ රටේ ආගමික සංස්කෘතික උත්සව ගණනාවක් සුපුරුදු ලෙස පැවැත්වීමට අවසර නොලැබුණාසේම දීපාවලි උත්සවයත් ඒ ආකාරයෙන් වෙනදා මෙන් පැවැත්වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ සියලුම ජනතාවගේ ජීවිත ආරක්ෂාව සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඒ අනුව පහත සඳහන් නිර්දේශයන්ට අනුකූලව බැතියෙන් යුතුව දීපාවලි උත්සවය සමරන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාව දැනුවත් කර සිටින්නේ. මෙම දීපාවලි උත්සව සමයේදී යහපත් හැඟීම් රඳවා තබා ගැනීමටත් උත්සව සමය තුල එක් Hindu භක්තිකයෙකුටවත් වෛරසය ආසාදනයෙන් නොවීමට වග බලාගත යුතුයි. ජනතාව එක් රැස් නොවි දැනට සිටින ස්ථානවලම රැඳී සිටිය යුතුයි. කොළඹ ගම්පහ කළුතර වැනි ඉහළ අවදානම් සහිත ප්‍රදේශවලින් ඔබේ ගමේ සිටින ආදරණීයන්ට ආසාදනයේ පැතිරවීමෙන් වැළකී සිටිය යුතුයි. දුර ගමන් නොගොස් නිවසේ රැඳී සිටමින් දීපාවලි උත්සවය සැමරිය යුතුයි. පෞලේ සමාජිකයන්ට මිතුරන්ට සහ නැදැයින්ට දුරකතනෙන් අමතා සුබ පැතීමට කටයුතු කළ යුතුයි. කෝවිල්වල ප්‍රජාවන්හි හෝ වතු ආශ්‍රිතව ආගමික උත්සව නොපැවැත්විය යුතුය. වහා ගිනි ඇවිලෙන සුළු ඇල්කොහොල් සහිත දෑත් සනීපාරක්ෂක දියර භාවිතා කරමින් ආලෝක ලාම්පු දැල්වීම නොකරන්න. ආගමික කටයුතු වලට පෙර සහ පසු අත් සබන් හා ජලය යොදා හොඳින් සෝදන්න. අතට අත දීමෙන් සහ වැළඳ ගැනීමෙන් තොරව අයුබෝවන් වනක්කම්යයි කියමින් හෝ වෙනත් ආකාරයකින් ආචාර කිරීම වඩා සුදුසුයි. මෙම උත්සව සමයේදී මත්පැන් හා දුම් වැටි භාවිතා කරමින් සාද නොපැවැත්විය යුතුයි. මෙත දිනේදී දීපාවලි උත්සවය පැවැත්වෙනවා. මේ අවස්ථාවේදී අපි දන්නවා අපේ රට තුල තියෙන පත්ත්වයත් සමග සමහර දේවල් අපිට සීමා කරන්න සිද්ධ වෙනවා. ඒ නිතාමත්ම වැදගත්ම දේ තමයි සමීප වීම තමයි අවම කරන්න ඕන එකිනෙකා අපි මහජන හමු ඒකරාශී වීම මේ අවස්ථාවේදී අපිට අනුමත කරන්න බෑ. ඒ නිසා සියලුම දෙනාගෙන් මේ අවස්ථාවේ ඉල්ලා හිටිනවා. මීට කලින් අපි සිංහල සහ දෙමළ අලුත් උත්සමරුව වගේම මේ අවස්ථාවේදී අපි අපේ නිවසටම වෙලා ඉඳගෙන කිසිම විදියක ආගමික වතාවත් වලට ඒකරාශී නොවි මේ දීපාවලි උත්සවයේ මේ අවස්ථාවේදී සමරමු කියලා රටේ මෙහෙවරක් විදියට සලකලා ඒකට උත්තර සියලුම දෙනාම සහයෝගය දක්වයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මෙලෙස උපදෙස් මාලාවක් නිකුත් කර තිබියදීත් රට තුල වසංගතය භයානක ලෙස පැතිර යද්දීත් කඳුකරය සහ වතුකර ප්‍රදේශ ආශ්‍රිතව දක්නට ලැබෙන දර්ශනය නම් එතරම් සුබවාදී එකක් නොවේ. පවතින සියලුම සෞඛ්‍ය ආරක්ෂක නීති රීති කඩ කරමින් හැටන් සහ අවට ප්‍රදේශවල ජනතාව දීපාවලි උත්සව සමයට බඩු බාහිර ආදී මිලදී ගන්නට වෙළඳසැල් වෙත පැමිණ සිටියේ මේ ආකාරයෙන්. මෙම අයහපත් තත්ත්වය අද දිනේද දක්නට ලැබීමත් සමග හැටන් නගරයේ ව්‍යාපාරිකයන්ට සහ ජනතාවට නිරෝධායන සෞඛ්‍ය උපදෙස් තරයේ පිළිපදින ලෙසට හැටන් පොලිසිය නිලධාරීන් සහ හැටන් දික්කෝයේ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද දැඩි ලෙස අවවාද කළා. මේ වන විටත් බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් දීපාවලි උත්සවය වෙනුවෙන් වතුකරේ සහ කඳුකර ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණ ඇති බැවින් COVID-19 වෛරසය පැතිරීමේ දැඩි අවධානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාද ප්‍රකාශ කළා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අද වන විට COVID-19 ආසාදිතයන් 50ක් පමණ වාර්තා වෙලා තිබෙනවා. වතුකරේ COVID-19 ආසාදිතයන් ඊග්‍රේන් පැතිර යාමක් අපට දක්නට ලැබෙනවා. ඒකට හේතුව තමයි වතුකරේ තියෙන නිවාස සහ ඔවුන්ගේ ජන ජීවිතය සැකසී ඇති ආකාරය. ඉදිරියේ තියෙන දීපාවලි උත්සවයේ සැනකෙලි ස්වරූපයෙන් තමයි මේක සමරන්නේ. නමුත් දැන් තියෙන තත්ත්වය අනුව එවැනි සැනකෙලි ස්වරූපයේ උත්සව තිබුණොත් මෙම රෝගය බෝ වීම සඳහා ඒ ඉතාමත්ම පිටුවහලක් වෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ Hindu බැතිමතුන්ගෙන් පුළුවන් තරම් මෙය ආගමික උත්සවයක් විදිහට සලකලා තමන්ගේ ආගමික කටයුතු නිවාසවල ඉඳගෙනම කරන්න කියලා. අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරපු ඒ මාර්ගෝපදේශයන් වලත් තිබෙනවා කෝවිල් වල පූජාවල් සඳහා 25කට අඩු පිරිසක් සම්බන්ධ කරගන්නයි කියලා. ඔබගේ වත්ත පුරා ඇවිදින්න තු ඔබගේ ප්‍රදේශේ පුරා ඇවිදින්න කඩු කරලා ඔබ නිවසට වී ඉඳලා දීපාවලි උත්සවයේ චාම්ම ගෙදර සිට සමරලා පවුලේ අය සමග පමණක් කටයුතු කරලා යන ලෙස අපි ඉල්ලා සිටිනවා.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා. එහිදී පවතින කොරෝනා වෛරස තත්ත්වය පිළිබඳව විවාදයට ලක් වූ අතර පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක්ද ඇති වුණා. දැන් අපි මේ පහුගිය ටිකේ බහුලව විදියට කතා කරපු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් ටෙන්ඩර් එක පිළිබඳව සාර කතිකාවතක් ඇති වෙලා තියෙනවා. වගකීමකින් තොරව මේ පෞද්ගලික ආයතන ටෙන්ඩර් කැඳවලා ලංකාවට ශනික ප්‍රතිදේහ කට්ටල ටික ගෙනල්ලත් ඉවරයි. මේක අනාගතතර පස්සේ මේගොල්ලෝ කියනවා ඒ ගෙනාවේ පෞද්ගලික අංශයට කියලා. පෞද්ගලික අංශයට නෙමෙයි කාට ගෙනාව. ඖෂධයක් ගේද්දි කටයුතු කළ යුතු ආකාරයක් තියෙනවා. මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකෙන් විතරක් මේක කරන්න බෑ. මේකට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කරනවා නම් එකම රැපිඩ් ඇන්ටිබොඩි ටෙස්ට් එකක් කරන්න ඕනේ. දවස් 7 පස්සේ කට්ටියගේ පොසිටිව්ද නැද්ද කියලා බලන්න. දැන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා කියනවා කිට් එක ගේන්නේ 5 වෙනිදා 9 වෙනිදා එතුමාරෝ මාධ්‍යයට කියනවා තාම ටෙක්නිකල් ඉවැලියුේෂන් කමිටි එකේ මේක තියෙන්නේ තාම ඉවැලියුේට් කරනවා. අපි පැයක් වැඩිය ගිල්ලන්නේ මේ රටම වෙලාගෙන තියෙන මේ කොවිඩ් ආසාදිතියන් වෙනුවෙන් මේ ගෙන්වන බාල බෙහෙත් වර්ග ගැන පක්ෂනායක රැස්වීමේදී පඩාවට පඩාව දෙනවා කිව්වා. පැයක් දික් කරන්න කියලා බයි ඉල්ලීමක් කරලා ප්ලීස් විවාදේ ඉල්ලුවා කල්තබිම යෝජනා පනහපනා කරලා රෑ කරමු කියලා. ඊට පස්සේ ඒක වෙනස් කරලා අපි තීන්දුව කරා සිකුරාද දවසේ මේ විවාදේ ලබා රාජ්‍ය දෙමළ කතා අහලා තින ඇති වෙන්න පෑගෙන පට්ටපල් බොරු කිව්වේ. මේ රෝගය හඳුනා ගැනීම සඳහා තියෙන ප්‍රධාන පරීක්ෂණ වර්ග දෙක PCR පරීක්ෂණත් ඒ වගේම තමයි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක ඉමර්ජන්සි යූස් ලිස්ටින් යටතේ ලැයිස්තුගත කරලා තියෙනවා. හැබැයි ඇන්ටිජන් පරීක්ෂාව කියන්නේ PCR පරීක්ෂණය වෙනුවට කරන එකක් නෙමෙයි. ලොකු පිරිසක් කෙටි කාලයක් තුල පරීක්ෂාව සඳහා යොදා ගැනීම සඳහා ගොඩනගපු පරීක්ෂාවක්. ලක්ෂ දෙකක් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ඉන්දියාවෙන් හරහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා ගැනීමට කටයුතු වෙදුවා. ඒ වගේම අපි ආසියානු සංවර්ධන බැංකුවට කතා කරලා ඉල්ලීමක් කරා අපිට උදව් කරන්න මේ ටික ගන්න. එතකොට යොමු පැවසුවා ලක්ෂ 3ක් අපිට ලබා දෙන්න පුළුවන් කියලා ඉවරලා ඒ සඳහා කටයුතු යොදන්න පුළුවන් කියලා. හැබැයි ලක්ෂ 12මාරක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි පෞද්ගලික අංශය හරහා මේ ලබා ගැනීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් ක්‍රියාමාර්ග ආරම්භ කරනු ලැබුවේ. හිතුමතේ වෙච්ච දෙයක් නෙමෙයි. විපක්ෂයක් විදියට මෙවැනි අවස්ථාවාදී පටු දේශපාලනයේ සිදු කිරීම පිළිබඳව අපේ කනගාටුව පළ කරනවා. අපි දන්නවා හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා කතා කළ බෝධිසත්වෙක් වගේ එතුමගේ කටේ දත් තියෙන කිඹුල් දත් බව අපි සියලු දෙනා දන්නවා. පහුගිය කාලේ මෙරටේ සෞඛ්‍යංශය ශක්තිමත් කර විතරක් නෙමෙයි සුවපති කියලා සම්මාන ලැබුවා. හැබැයි එහෙම කට්ටිය මේ රටේ සෞඛ්‍යංශය පිළිබඳව විශ්වාසය තියන්න දෝ සිංගප්පූරුවෙන් ගිහලා බෙහෙත් ගත්ත කෙනෙකුත් තිබුණා. කොවිඩ් වසංගතයේ වෙන වෙලාවේ ඒ පුද්ගලයා මේ රටේ සෞඛ්‍යම තියලා හිටියානම් සිංගප්පූරුවේ රෝහල් වලට ගිහිල්ලා හැංගිලා ඉන්නවා මිසක් මේ රටේ ප්‍රශ්න වල විසඳුම් ලබා දෙන්නේ නැහැ කියන එක අපි වෙලාවයි මතක් කරනවා. කාලා දිනවනේ බිම්බුවඩ බඩ ගෙම්බගේ නැහැ හැඩ. ඒ නිසා ඔයගේ ගෙම්බොන්ට මම උත්තර දෙන්නේ නැහැ. මේ මුන් නිසා මේ වගේ වුන් නිසා සර් ෆේල් මිරිස්කුඩ ගාගානවා අන්න පුවක්කාරය ගාගානවා අන්න වැලිවරෝ ගාගානවා කසිපෝරෝ ගාගානවා අනේ විහතුන් අනේ හැඩ නම ලස්සන ජය වේවා ඔයගේ ගොංජොත් දාන්න පහලෝ ඉඳ ගන්නවා ඔබ දරු හදානක දුමනි ඔබ තමයි මාතෘකාවට කතා කරන්නේ එතකොට අවුලක් නැහැ මාතෘකාවට කතා කරන්න දෙන්නේ නැහැ මොකද මේ පාර්ලිමේන්තුවේ විහතුන් වැඩි කොවිඩ් ප්‍රශ්නයක් නැහැලු කොවිඩ් එක හොඳට කරාලු ඔබතුමා හදවතින් අහන්න අද රටේ තියෙන ඇත්ත தත්ත මොකද්ද කියලා පොම්පි ඕපම නැට් එකස් එක අහගෙන හැංගිලා හිටියා දැන් ඇවිල්ලා කියනවා රැපිඩ් ටෙස්ට් වල වෙරිෆිකේෂන් ඕන නැහැලු මෙන්න WHO එකේ කොලේ මොනේ මේ ඔය කෑ ගහන කාට මේක කියවන්න ඕද බෑ ඔබතුමාගේ මාතෘකාවට කතා කරන්න ආණ්ඩු අවුරුදු දෙකක් යන ඉස්සෙල්ලා gedara arinwa sir fail sir fail sir ගේ ආණ්ඩුව වේගෙන් පන්නේ යනවා ඉතින් මම අහනවා අරින් මාත්‍යා තමුන්නාංශයට තාත්තා කිව්වනේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් කියලා නා මිනිස්සු මැරනවා කියලා තමුන්නාංශ ජනතාවට කිව්වද අරින්ට බෑ වැඩ අද ජනතාව වෙනුවෙන් කතා ගන්න ලැජ්ජා ඕඩර් ප්ලීස් කෝටා ෆේල් මං ඉතමත් පෑදිලිව කියනවා ඔය යුද්ධ කරන කාලෙත් මේ ඉන්න ඔය කිරියල්ල මහත්තයා තමයි කිව්වේ ඕන කෙනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා කියපු ඔය සෙට් එක තමයි ඔය වැත් ඉන්නේ මේ 225ම හැඳි ගෑවියන් කියන්නේ මේ වගේ අනවශ්‍ය කතා කරපුවාම එහෙම වචන ඉවත් කරනවා ඉවත් කරනවා මේ අය උත්සාහ කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ෆේල් කියද කියන මතය මතවාදයක් බවට පත් කරන්න ලොකු උත්සාහයක යෙදෙනවා විනාශ කරපු රට බාරගත්තයින් පස්සේ මේ වසංගතය හැසිරෙන විදිය දිහා බලපුවාම අද මේ රජය මේක පාලනය කරන්න කටයුතු කරලා තියෙනවා කියන ඊට වගකීමෙන් කියන්න පුළුවන් ලැබුණ තොරතුරු අනුව රුපියල් 5000ක් වටිනා බඩු තොගයක් නැහැ කියන එක තමයි මේ මිනිසුන්ගෙන් එන ප්‍රතිචාරය 5000 වටිනාකමක් තියෙන බඩු දෙන්නේ නිරෝධානය වෙන පවුල් වලට ඒ වගේ මලු දෙකක් ලබා දෙන්න කටයුතු කරනවා කාලයත් එක්ක මේ ව්‍යසන මැදිනුත් ලාභ හොයන පුද්ගලයන් මේ අවස්ථාවල් තුලින් මිනිසුන්ව තවදුරටත් ආපදා වලට මුහුණ දෙන තමුන්
උන්නාසලාගේ රජයට පෙරලා තියෙන විශාල වාකියම තමයි වැක්සින් එක කලට වෙලාවට අවශ්‍ය පරිදි ලබා දී. ඇමරිකාවගේ රටවලුත් අද වෙනකොට මේ වැක්සින් එක ගබඩා කිරීම සහ ආරක්ෂා කිරීම ගැන විශාල ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා. සබා ධර්මයෙන් ඇතිවන ආබාධ ටෝනේඩෝ වගේ ඒවා ඒ වගේන් ආරක්ෂා කරගන්න හැටි පවා සැලසුම් කරලා තියෙනවා. අපි ආණ්ඩුවක් හැටියට 3-2 අපි හොඳ කරලා තියෙනවා. මේ වෙන විට ඇක්ටිව් කේසස් තියෙන්නේ 33. ඉතින් අපි අසමත් කියලා කවුරු හරි කියනවා නම් ඒ සම්බන්ධයෙන් ජනතාව තීඳු තීරණ ගනි. රෝහලකට වෙන්ටිලේටරයක්වත් ගන්න බැරි වෙච්ච ආණ්ඩුව පිළිකා රෝහලේ බෙහෙත් ටික නැහැ. බොහොම බරපතල තත්යකට පත් වෙලා. මේක මැරිලා වැටුණායින් පස්සේ තමයි කොවිඩ්ද නැද්ද කියලා හොයාගන්නේ. කෝ ආශ්‍රිතයන් හඳුනා ගැනීම. කුණ්ඩලීනි කල ඉසි කරන්නවත් එහෙම නැත්නම් කැලණියේ නාග ධාතු ගේන්නවත් නෙමෙයි. හරි විදියට විද්‍යාත්මකව මේක විසඳන්න ඒකට විපක්ෂයේ විදියට අපි දෙන්න තියෙන සහයෝගය දෙනවා. විපක්ෂය හදන මේ ආණ්ඩුව ෆේල් කියලා කියන ආණ්ඩුව හොඳට මේ කලමනාකරණය කරගෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශ ඒ තාක්ෂණික සහාය අරගෙන මේ මර්ධන ඉතාමත්ම හොඳට කරනවා. මේ ආණ්ඩුව තනියම තීරණය ගන්නෙ නෑ. විපක්ෂයක් හැටියට අපි ආරාධනා කරනවා ගරු සරත් වංශේක මැතිතුමා වගේ සාධනීය කරුණු ටික ඉදිරිපත් කරන්න. ශ්‍රී ලංකාවේ රජය අසමත් වී තියෙනා එක ගැන තමයි මේ අය කියන්නට පටන් ගත්තේ. බැන ගන්නවට වඩා හොඳයි යම්කිසි සාධක ඔස්සේ මේ සාකච්ඡාව ගෙනිච්චා. ශ්‍රී ලංකාවේ තිබෙන මරණ සංඛ්‍යාව රෝගීන් සංඛ්‍යාව දිහා බලනකොට ඒවා සංසන්දනය කරද්දී අනිත් රටවල් එක්ක මෙන්න මේ දත්ත ඉතා වැදගත්. ප්‍රංශයේ 174 ගුණයක් අපිට වඩා ෆේල්. ඉතාලියේ 25 ගුණයක් ෆේල්. ෆේල් කියන්නේ දැන් ඕගොල්ලෝ මේ අප්‍රමිති නඩුව වඩා අහගන්න. සද්දලතු අහගන්න. ඉන්දියාවේ 4.7 ගුණයක් වැඩි වෙලා තියෙනවා අපිට වඩා. චීනයේ 17 ගුණයක්. හරි ෆේල් තමයි. ඒ අපිට වඩා ෆේල්. බොහොම ස්තුතියි. Thank you. දැන් ටිකක් බොලේ පෑදෙනවා. චීනෙන් ආපු කාන්තාවට චුම්බනයක් දුන්න මේ සෞඛ්‍ය ඇමතුමිය. සංචාරකව ගෙන්නවා. ඊට පස්සේ ගරු සෞඛ්‍ය ඇමතුමිය කිව්වා සමහර හයි ක්ලාස් අය ආවා. ඒගොල්ලන්ව නිරෝධානය කරන්න බෑ කියලා. පොම්පේ ආවා. නිරෝධානය නෑ. අද ගරු ඇමතුමියට දෙනවා කලයක්. ඒ ඇමතුමිය මේක අරන් ගිහිල්ලා අනේ ගඟෙන් දබොස් ගාලා අතාරිනවා. මල කෙලේ වැටුනේ කාගේද ඔළුවට කියලා අපි දන්නේ නෑ. මරණ 20 ඉඳන් මූ මුට්ටිය දැම්මට පස්සේ 48 වෙලා මල කෙලියයි. රජයක් විදිහට කොවිඩ් 19 රෝගය මර්ධනය කරන්න අංශ 10කින් කටයුතු කරගෙන යනවා. ජාතික මට්ටමේ සැලසුම් කිරීම සම්බන්ධීකරණය සහ අධීක්ෂණ. Risk communication and community engagement කියන අංශය. ඒකෙන් තමයි මේ අවදානම sannivedanayi ජනතා සහභාගීත්වයයි සම්බන්ධයෙන් තියෙන අංශය. ආවේක්ෂණය, තාක්ෂණික ප්‍රතිචාර දැක්වීම සහ කණ්ඩායම්වල රෝගී විමර්ශන. Points of entry, වරායවල්, ගුවන්තොටුපළවල්, පැමිණීමේ. පැය 72කට ඉස්සෙල්ලා PCR test කළා තමයි එන ඔක්කොම Infection prevention and control කියන අංශය. ඒ වගේම operational support and logistics කියන අංශය. අවශ්‍ය මේ මිලදී ගැනීම කටයුතු කරලා අපට ඒක ලබා දෙනවා. ඒ වගේම maintaining essential health system. විපක්ෂයෙන් ඊටම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. අපි කවුරුත් එක්කට එකතු වෙලා අපේ ජාතික වගකීම ඉටු කරමු. ලෝක පොපිමල් දින සැමරුමට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සංකේතාත්මකව පොපිමල් පැළඳීම අද සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය නිල නිවසේදී ලෝක පොපිමල් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ සේවා මුක්ත බට සංගමය අද දින උදෑසන විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සංකේතාත්මකව පොපිමල් පළඳවනු ලැබුවා. ලෝකයේ පුරා යුද්ධෙන් දිවිපිදු රණවිරුවන් සිහි කිරීම උදෙසා නොවැම්බර් මාස 11 වන දින ලෝක පොපිමල් දිනය සමරන අතර ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන පොපිමල් දින සැමරුම් උත්සවය කොළඹ විහාර මහදේවිය උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකයේ අභියසදී එළමෙන 15 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ලැබෙන මුදල් විශ්‍රාමික රණවිරුවන්ගේ සුබ සාධන කටයුතු වලට වෙන් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා සේවා මුක්ත බට සංගමේ වයස අවුරුදු 60ට වැඩි වැඩිමහල් නිවාස අපේක්ෂිත විශ්‍රාමික නිලධාරීන් වෙනුවෙන් පොළොන්නරුවේ ඉදිකිරීමට නියමිත නිවාස ඉදිකිරීම කටයුතු සඳහා සහාය ලබා ගැනීම, රණවිරු සුබ සාධනයේ වෙනුවෙන් ලොතරැයක් ආරම්භ කිරීම, බ්‍රිතාන්‍ය රාජකීය පොදුරාජ්‍ය මණ්ඩල සේවා මුක්ත ලීගය මෙරටට ගෙන එන පොපිමල් සඳහා ශ්‍රී ලංකාවේ රේගු බදු මුදල් ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්ද මෙහිදී ඉදිරිපත් වුණා. ඒ පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා අදාළ අංශවලට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන බව ප්‍රකාශ කළා. මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා දුරකථන ඔස්සේ සම්බන්ධ කරගනිමින් පොපිමල් සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් අය කරනු ලබන බදු මුදල් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා ඒ මොහොතේම සාකච්ඡා කරනු ලැබුවා. රටක් ලෙස කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම මූලික අරමුණ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. එය අද බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
කොරෝනා වසංගතය මේ ලංකාවට සීමා වෙච්ච වසංගතයක් නෙවෙයි මේක ගෝලීය වසංගතයක් සහ මේ වසංගතයට අපි මුහුණ දෙන්න ඕනේ අද ලෝකෙම මේ වසංගතයට මුහුණ දෙනවා විතරක් නෙවෙයි තමන්ගේ දෛනික කටයුතු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා ඉතින් අපි රටක් විදියට අපි ආණ්ඩුවක් විදියට මේ කොරෝනා වසංගතයේ ව්‍යාප්තමේ වළක්වීම පළවෙනි අපේ අභියෝගය සහ පළවෙනි ප්‍රමුඛතාවය ඒ ව්‍යාප්තමේ වළක්වීමට උපරිම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ සහ ජනාධිපතිතුමා පත් කරලා තියෙන ටාස්ක් ෆෝස් එක නිර්දේශයන් වලට අනුව තමයි අද මේ රටේ වැඩ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ ඉතින් අපේ ප්‍රමුඛතාවය මේක ව්‍යාප්තමේ වළක්වන්න ව්‍යාප්තමේ වළක්වන කොට අපි ජනතාවගේ දිනදා දෛනික ජීවිතයේ ආර්ථිකයේ කටයුතු ක්‍රියාමාර්ගය අරගෙන යන්න පුළුවන් වෙන්නේ මේක හදලා තියන්නේ එහෙම නැත්නම් මෙන්නට ආර්ථිකයේ වශයෙන් කඩන් වැටෙන මිනිසුන්ගේ තුන් වෙල කන නැති වුණොත් කොරෝනා වසංගතයට වඩා විනාශයි ඒක අවසානයේ මන්ද පෝෂණයේ ප්‍රමාණය වැඩි වුණොත් පෝෂණ මට්ටම අඩු වෙලා තව අවුරුදු 10කින් 15කින් දරුවෝ මන්ද පෝෂණ තත්ත්වෙට පෙළෙන්න පුළුවන් ඉතින් මේවට අපි මුහුණ දෙන්න ඕනේ රටක් විදියට ආණ්ඩුවක් විදියට අපි ඉතාමත් සැලසුම් සහගතව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ උපදෙස් පිළිපදමින් ඒ කාර්යතාවය ක්‍රියාත්මක කරන අපි කැප වෙලා ඉන්නවා. අපේ පෞද්ගලික මතය නෙවෙයි මෙතන වැදගත්. සෞඛ්‍ය නිර්දේශ වැදගත්. අපේ පෞද්ගලික මතය මාධ්‍ය ප්‍රකාශ කිරීමත් මේ වෙලාවේ උචිත නැහැ. මේ කාලය අනුව. කොරෝනා දෙවන රැල්ල ව්‍යාප්ත වීම පාලනය කිරීමේ වගකීම වත්මන් ආණ්ඩුව අතහැර දමා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ බතුල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ජාත්‍යන්තර පරිමාණයෙන්ම ලෝකෙම මූණ දීපු අර්බුදයක් තියෙනවා කොරෝනා අර්බුදේ. දැන් මේ අර්බුදයට අපි රටක් ඇටට මූණ දීලා තියෙනවා. දැන් අපිට පේනවා මේ පාලකයෝ මේ බලධාරීන් මේ අභියෝගයේ ආණ්ඩුවක් හැටියට බාර ගන්න සූදානමක් නැති ආකාරයක් අපිට පේනවා. ආණ්ඩුව ඒ වගකීමෙන් මිදෙන්න උත්සාහ කරගෙන තියෙනවා. ජනාධිපතිතුමා අපි දැක්ක පහුගිය දවස්වල ප්‍රකාශයට පත් කරනවා යුද්ධයක් නම් මට ජය ගන්න තිබ්බා. මේක සෞඛ්‍ය ප්‍රශ්නයක්. ඉතින් රටේ නායකයා ඒ විදිහට වගකීම අතහරිනවා නම් මොනවාද කතා? එහෙනම් මේ ජනාධිපතිතුමා ඇතුළු බලධාරීගේ කතාවතුලින් පැහැදිලි වෙනවා දැන් මේ කොරෝනා ව්‍යසනය අතහැර දාලා දෙන ආණ්ඩුව යන දිශාවකට යන්න. ඇමරිකන් මොඩෙල් එක නෙමෙයි තියෙන්නේ. දැන් මේක සොහොනක් කනත්තක් බවට පත් වෙනකන් රටක් ওই විදිහට අතහැර දාන්න පුළුවන්. ඒකෙන් හදන්නේ සෞභාග්‍යද? අද රටේ ජනතාව ජීවත් වෙන්න අමාරු මට්ටම් වලට පත් වෙලා තියෙන්නේ. මාස්ක් එකක් ගත්තම මේ මුඛාවරණයක් ගත්තම හොද හොද දාන තරමට ගම්බම් බින් වල ජනතාව එච්චරම දරිද්‍රතාවෙන් පෙළෙනවා. ඒක ඉතින් මේ දේශපාලඥයන් සමහරුන්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊළායට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. පැයෙන් පැය ඒවා මාරු කරනවා වෙන්න පුළුවන්. කොරෝනා අරමුදල කියලා අරමුදලක් හැදුවා. කෝටි ගණන් ප්‍රකෝටි ගණන් එකතු වෙන බවක් කිව්වා. අරමුදල බුසුම් වෙලා තියෙන්නේ. අරමුදල හොයාගන්න විදියක් නැහැ. එඳ ආණ්ඩුව මේවට පිළිතුරු දිය යුතු වෙනවා. සාධාරණීය වෙනුවෙන් හඬ නගන බවට පවසා පාර්ලිමේන්තුවට පැමිණි විද්වතුන් අද වන විට වහල් භාවයට යටත්ව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබිසිංහ මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ඊයේ අයවැයේදී අපි දැක්කා පාර්ලිමේන්තුවේ ඉන්න විද්වත් අය ඔය වියත් මගින් පාර්ලිමේන්තුවට ආපු අය කොහොමද කතා කළේ කියලා. මේ අවස්ථාවේ තමයි මතක් වෙන්නේ වහල් භාවය කියන එක. මහත්මා ගාන්ධිතුමා කියලා තියෙනවා පාලකයා විසින් ඔබ සම්පූර්ණයෙන් විපතට පත් කළ අවස්ථාවේදී පවා ඔබ විසින් පාලකයාගේ ගුණ වර්ණනා කිරීම වහල් භාවයයි. දැන් සිද්ධ වෙමින් පවතින්නේ ජනතාව පිට මේ වරද පටවමින් ආණ්ඩුව මේන් වගකීමෙන් ගැලවෙන්න උත්සාහ කරන බව පේනවා. නොවැම්බර් 17 ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදනය කරන්න කියලා කෙටි චිත්‍රපට විනාඩි 3 බැගින් අමාත්‍යාංශ 70ක් තියෙනවා. වෙල්දා අමාත්‍යාංශයට පුළුවන් වයිමාගේ ගැසට්ටුව උදල් අමාත්‍යාංශයට පුළුවන් බැරි බැරි ආව චන්න ජයසුමන මැතිතුමාගේ අමාත්‍යාංශය දැන් සුදර්ශන පැණිය සංස්කෘතික අමාත්‍යාංශයට බුවනෙක හෝටලය ඒ චිත්‍රපටි වල නම් එහෙම දාන්න පුළුවන් නේ මේ ජනතාව රවට්ටමින් මොනවද කළ දේ කියලා අපි අහනවා මේ වසර තුල අපිට දුන්න මේ විසර්ජන පනත පාර්ලිමේන්තුවේ ඊයේ උදේ මේක අපේ උදේ මේසේ තියලා තිබුණා මේකට අනුව ආණ්ඩුවේ වියදම් තියනවා එන අවුරුද්දට රුපියල් බිලියන 4500ක් ඒකෙන් ණය වාරිකේ අයින් කරාම තියෙනවා සාමාන්‍යයෙන් රුපියල් බිලියන 3500ක් මේක තමයි මේ උදේ අපිට පාර්ලිමේන්තුවේ එනකොට මේ සුඩ තිබුණේ අපිට විනාඩි කිහිපයකට කලින් දීපු එකට අනුව 4500යි අයවැය කතාවේ තියෙන්නේ 3800යි කොහේතකොට බිලියන 700ක් ආගිය අතක් නැහැ මේක ගණන් විද්‍යාවක් නේ මෙහෙම කරපු රටවල් වලට අත්වෙච්ච ඉරණම අපි කවුරුත් දන්නවා අපි ඉල්ලීමක් කරාම අඩුම තරමේ 20000ක් දෙන්න කියලා 5000ක දීමනාවක් ලබා දුන්නා හැබැයි ඒ ලබා දුන්නේ දේශපාලන කෝණයකින් බලන ඊයේ අපි පින්තූර දැක්ක අන්තර්ජාලය හරහා විමල් වීරවංශ මහත්මයා ඒ 5000 ලබා දෙනවා උත්සවයක් තියලා එතුමාගේ සාක්කුවෙන් දෙන ආකාරයට තමයි ගෙදරින් ගෙනලා දෙන ආකාරයට තමයි විමල් වීරවංශ මහත්මයා මේ සල්ලි බෙදා දෙන්නේ මේ රජයේ සල්ලි
COVID තර්ජනය හමුවේවුවත් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත අපනයන ඇතුළු සියලු ක්ෂේත්‍ර රැසක ඉහළ සංවර්ධනයක් අත්කර ගැනීමට වත්මන් රජයට හැකි වී ඇති බව රාජ්‍ය මාධ්‍ය අජිත් නිවාඩ් කප්‍රාල් මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. කොවිඩ් වසංගතය කියන්නේ ඉතා දැවැන්ත අභියෝගයක්. මුළු ලෝකෙම ඒ අභියෝගයත් එක්ක දැන් ලොකු සටනක යෙදිලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේත් අපි දකිනවා ඒ දැවැන්ත අභියෝගය අපිටත් දැනට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙනවා. ඉතින් ඒ වුණාට පසුගිය කාලයේ තුරදී අපි දැක්කා මේ සෑම අභියෝගයකටම උත්තර සෙව්වා. ඒ නිසා තමයි අපි දැක්කේ කෘෂිකර්මයේ අංශයෙන් අපේ රටේ කොරෝනා වෛරස් එකට පෙර තිබිච්ච තත්ත්වයට වඩා හොඳ තත්ත්වයක් අපිට උදා කර ගන්නට පුළුවන් වෙලා තියෙනවා. අපේ රටේ අපනයන නැවත වරක් යථාර්ථත්වයට පැමිණලා තියෙනවා. අපනයන සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහිල්ලා අපිට රට කරගෙන යන්න බැරි වෙයි කියලා හිතාගෙන හිටියා. ඒ වුණාට ඉතාමත්ම ශීඝ්‍රයෙන් ඒ වෙනස ඇති වෙලා අපි අද දකිනවා නැවත වරක් සැප්තැම්බර් ඔක්තෝබර් මාසවලදී අපේ රටේ පසුගිය වසරට තිබුණා හා සාපේක්ෂවම තිබෙන අපනයන සංඛ්‍යාවක් අපිට ඒ ඉලක්ක සපුරා ගැනීමට පුළුවන් වෙලා තියෙනවා. මේ රටට ගලා එන මැද පෙරදිග සිට සහ වෙනත් පළාත්වල සිටින අපේ ශ්‍රී ලාංකිකයන් මේ රටට එවන මුදල් ප්‍රමාණය අත වශයෙන්ම පෙර තිබුණට වඩා වැඩි වෙලා තිබෙනවා. 36%කින් වැඩි වෙලා තියෙනවා. ඒත් එක්කම රජයට පුළුවන් වෙලා තිබෙනවා විවිධ ආකාරයට පීඩාවට පත්වෙච්ච සියලු දෙනාටම ඉතා දැවැන්ත ලෙස සහාය වෙන්නටත් පුළුවන් වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක් හිතපු ආකාරයට මේ කඩාවැටීම සිදු වුණේ නැහැ. මොකද සමහරක් අය දතකට මැදගෙන හිටියේ මේ ප්‍රශ්න මැද්දේ අපේ රටේ රජයට ඒවට මුහුණ දෙන්න බැරි වෙයි කියලා. ඉතින් ඒ අයට යම් ආකාරයක පොඩි කම්පාවක් දැනෙන්නට ඇති. මේවා හරි ආකාරව සිදු වෙනවා. ජනගහනය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ රජයේ රාජපක්ෂ මහත්මයාගේ නිලධියක් කළා තිබෙනවා. පාර්ලිමේන්තුවේ පැමිණ ලෙස මන්ත්‍රීවරයෙකු ලෙස පළාත් පාලන ආයතන වල මන්ත්‍රී කණ්ඩායම් වලින් ඒ වගේම විවිධ සමාජ කණ්ඩායම් වලින් දැඩි ඉල්ලීමක් නේ මොකද තුමා තමයි පසුගිය වතාවෙත් ආර්ථික සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් දැරුවේ දැඩි ඉල්ලීමක් තියෙනවා නමුත් එතුමා ඒ එන බවට ප්‍රකාශයක් මෙතෙක් කළා නැහැ කැබිනට් සංශෝධන පිළිබඳව කතාබහක් තියෙනවා ඒක සත්‍යතාවක් තියෙනවද කියලා ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ බලතල තියෙන්නේ අධිකාර ජනාධිපතිතුමා වෙත මම හිතන්නේ එතුමා වෙත යොමු කළ යුතු ප්‍රශ්න විසිවන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට හානි සිදු ඇති බව හිටපු කතානායක ගරු ජයසූරිය මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ රටේ ජනතාව යම්කිසි නිශ්චිත කාලයකට ජනාධිපතිතුමාටත් වර්තමාන ආණ්ඩුවටත් පැහැදිලි වරමක් දීලා තියෙනවා. ඒ අනුව රටේ ජනතාව මෙන්ම අපිත් අපේක්ෂා කරන්නේ එකී ජනවරම අනුව වර්තමාන රජය ජනතාවගේ අපේක්ෂා මූලික කරගෙන කටයුතු ඇති කරන බවයි. එතෙන්දී අපි කියන්නේ අපි කිසිම විදියක කුහක වෙන්නේ නැහැ. ඒ වගේම අද බරපතල ව්‍යසනක පවතින කොවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා අධිකාර ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් ඇතුළු රජය දැඩි උත්සාහයක යෙදෙන බවත් අපි පිළිගන්න. මේ රජයේ බලයට ආවට පස්සේ සමහරු 8-9 ලක්ෂයක ජනවරමක් ගැන කතා කළා. වචන විදියට ගත්තොත් ඒ සියල්ලම අද හිස් වචන බවට පත් වෙලා තියෙනවා. ඒ වචන වලට සැබෑ අර්ථයක් ලබා දුන්නා නම් අද වන විට මේ රටේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා, යහපත් වෙන්න තිබුණා. 20 වෙනි සංශෝධනය මගින් ඒ ගෙනීම තුළින් අපි සෑම විටම සඳහන් කළේ මෙය ආණ්ඩුව සිය දිවි නසා ගැනීමේ පළමුණු පියවර ලෙසින්. ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා මැතිවරණ සමයේ උපයාගත් කීර්ති නාමයේ 20 වෙනි සංශෝධනය නිසා බරපතල හානියක් සිදු වුණා. මේ මොහොතේ පව අපි පෙන්වා දෙන්නේ අහිතකින් නෙවෙයි, ඉතාමත්ම සත්භාවයෙන්. ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලි තොමියමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.